හැමෝටම සුබ දවසක්. ඔන්න මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ උදේට දවල්ට රැට ඕන වෙලෙකට කන්න පුළුවන් රස කෑමක රෙසිපි එකක්. මොනවද දන්නවද මම අද හදන්නේ? රසම රස එළවලු රොටියක්. හැබැයි ඉතින් මේකට එළවලු රොටියක් කියන්නත් බැහැ. මොකද මම මේකට මාළුත් දාලා තියෙනවා. හරි ඉතින් ඔයාලා කැමති නමක් කියන්නකෝ. ඔන්න එළවලු රොටියේ රොටිය හදන්න අවශ්‍ය පිටි මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 350යි වතුර මිලිලීටර් 200යි ලුණු තේ හැඳි භාගයයි. පාන් පිටි ටික භාජනයකට දාලා ලුණු තේ හැඳි භාගෙත් දාලා හොඳට කලවම් කරගෙන වතුර මිලිලීටර් 200ෙන් සල්පය සල්පය දාලා හොඳට කලවම් කරමින් පිටි ගුලියක් විදිහට අනා ගන්න ඕන. වතුර වැඩිපුර එකසරේ දාන්න එපා. මොකද දියාලු වුණොත් පිටි මිශ්‍රණය ආය හදන්න වෙනවා. ඊට පස්සේ මේක රොටි බෝලයක් වගේ ආවට පස්සේ මේක හොඳට නීට් කරන්න. ඔයාලට පිටි අනුභව භාජනයම නීට් කරන්න අමාරුයි නම් පිරිසිදු කරගත්ත ටයිල් එකක් මත පාන් පිටි ටිකක් දාලා හොඳින් නීට් කරගන්න විනාඩි 10ක් විතර. මේ නීට් කරගත්ත පිටි බෝලේ අපි ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට රවුම් බෝලවලට කඩලා හොඳට මේ රූපේ පෙනෙන ආකාරයට අත් දෙකින් හොඳට රවුම් කරගන්න ඕන. එතකොට බෝලේ හොඳට රවුම් වෙලා බෝලේ තියෙන අර ඉරි වගේ ඒවා නැති වෙනවා. ඉරි වගේ කෑලි බෝලේ තුල තිබ්බොත් පිටි බෝලේ කැඩලා යන්න බලන. ඔය වගේ හොඳට රවුම් කරලා බෝල ටික හදාගෙන ඊට පස්සේ ওই භාජනයේ වහලා තියන්න රෙදි කෑල්ලක. මොකද ඔක වාතයට නිරාවරණය කරොත් පිටි කුලි ටික වේලිච්ච ගතියක් එනවා. හරි දැන් අපි හදන්න යන්නේ මේ රොටියේ පිරවුමට අවශ්‍ය පිරවුම හදන්න යනවනේ. පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය විදියට අල ග්‍රෑම් 250ක් ලීස් ග්‍රෑම් 100ක් ඔයාලා මාළු දානවා නම් මාළු ග්‍රෑම් 200ක් මේකට මාළු දාද්දි ගන්න ඕන. කටු අඩුවෙන් තියෙන කෙලවල්ලෝ බලයි පරව් කුඹලාව වගේ මාළු කටු මාළු නම් ගන්න එපා. ඊට පස්සේ රතු ලුණු කරපිංචා අමු මිරිස් කරලා කෑලි මිරිස් ලුණු කුඩු ගම්මිරිස් වගේ ද්‍රව්‍ය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ මේ ද්‍රව්‍ය කපාගෙන ඉවර වෙලා අපි මොකද කරන්නේ අල ටික ලිපේ තැම්බෙන්න තියෙනවා. මේ අල ටික හොඳට තැම්බුණාට පස්සේ ඔයාලා අල ටික මේ භාජනයෙන් අයින් කරලා පැත්තකින් තියලා මේ භාජනයට වතුර චුට්ටක් අහ ලුණු දාලා මාළු ටික තැම්බෙන්න අරන් තියෙනවා. මාළු ටිකක් තැම්බුණාට පස්සේ වෙනම භාජනයකට දාලා හොඳට කටු අයින් කරන්න. මොකද ගෙදර පොඩි අය ඉන්නවනම් ඒගොල්ලන්ට කටු හිර වෙන්න පුළුවන්. ඔන්න දැන් අපි මේ වැඩ ඔක්කොම කරලා ඉවරයි. ඔන්න අපි භාජනයකට තෙල් ටික දාලා ඔන්න දැන් මිශ්‍රණේ හදාගන්න යන්නේ. මේකට අපි කපලින් කපාගත්ත ලූණු කරපිංචා අමු මිරිස් ලීක්ස් දාලා හොඳට කලවම් කරනවා. ඔන්න ඒකටම කලවම් කරගත්තට පස්සේ කලින් තඹ ගත්ත අලයි මාළුයිත් දානවා. දැන් මේක චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ අපේ රස අනුව කෑලි මිරිස් ගම්මිරිස් ලුණු කුඩු දානවා. මේකට බෙදපු 3-5 කුඩු ටිකක් දැම්මොත් රසයි. හැබැයි ඉතින් මම අතතරන් දැම්මේ නෑ. ඔයාලා කැමති නම් දාගන්න. ඔන්න දැන් හොඳට අපි මේ ද්‍රව්‍ය දාලා මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. රස හැම තැනටම යන පරිදි දැන් ඔන්න මේක කිසිම දෙස ස්වභාවයක් නෑ. හොඳට වියලි විදිහට මේ මිශ්‍රණය තියෙනවා. දැන් මොකද කරන්නේ? අපි මේක ලිපෙන් බාලා ඉවර වෙලා දැන් අපි රොටිය හදන්න තමයි යන්නේ. රොටිය හදද්දී ඔයාලට රොටිය හදන්න භාජනයක් නැත්නම් අර මං කලින් කිව්වා වගේ පිරිසිදු කරගත්ත ටයිල් එකක් මත මේ රොටිය හදන්න පුළුවන්. හැබැයි මම නම් රාස් පාන් පියනක් හොදලා අල්මාරිය දාලා අරන් තියන්නේ. ඔන්න ඒකට තමයි මම පිටි ගුලියක් දාලා මේ පිටි බෝලේ මත මොකද කරන්නේ තෙල් චුට්ටක් දාන්න. නැත්නම් මේ වගේ රොටිය ඇදිලා යන්නේ නැහැ. දැන් ඉතින් හිමීට මේ කෙරවල් ටික රොටි බෝලේ මේ වගේ පිරූපේ පෙරෙන ආකාරයට අතින් තුනී කරගන්න ඕන. පොඩ්ඩක් ඕක පළුදුනාට රොටිය හිතන්න එපා. මොකද අපිට රොටියේ කරකවද්දි මේ පළුදු වෙච්ච තැන් නැති වෙන විදිහට රොටිය නවා ගන්න පුළුවන් වෙනවනේ. දැන් මාළු පිණි මිශ්‍රණයේ රොටියේ කෙරවලකින් තියලා මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට ඔයාලා හිමීට රොටිය නමලා ඊට පස්සේ දෙපැත්තේ කොන් දෙකක් අරගෙන එතෙන්ට එකතු කරලා ඔය පෙනෙන ආකාරයට නමාගෙන යන්න. ඔන්න දැන් රොටියේ කෙරෝල අපි හොඳට කොන් දෙකත් හදලා ඉවර වෙලා කෙරෝලත් හොඳින් සීල් කරගන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? රොටිය කට ඇරෙනවා. ඔන්න දැන් අපි තැටියක් අරගෙන මේ තැටිය රත් වෙන්න තියලා ඊට පස්සේ ඒකට තෙල් ටිකකුත් දානවා. තෙල් දැම්මේ නැත්නම් මේ රොටිය වේලෙනවා. රොටිය වල තිත ස්වභාවය නැති වෙනවා. එතකොට අපිට කන්න අමාරුයි. ඔන්න දැන් තෙල් දාලා ඉවර වෙලා අපි මේ තෙල් දාගත්ත තැටියට මොකද කරන්නේ? හදාගත්ත රොටි පුච්ච ගන්න තියෙනවා. ඔය පේනවනේ
දැන් ඉතින් මේ රොටිය හැම පැත්තෙම කරකෝ කරකෝ පුච්ච ගන්න ඕන නැත්තම් මේකේ මැද අමු වෙන්න පුළුවන්. ගොඩාක් ඉන්දර වැඩි කරන්න එපා. ඉන්දර වැඩි කළොත් ඉක්මනට රොටිය කර වෙනවා විතරයි මැද තැම්බෙන්නේ නැහැ. ඉන්ද හිමීට මේක මධ්‍යම ප්‍රමාණයක ඉන්දර තියාගත්තොත් ඇති. ඔන්න බලන්නකෝ ඔයාලත් රොටිය හදලා බලලා මට රසයිද කියලා කියන්නකෝ. මතකයි මගේ channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න. ගිහින් එනං ආයෙත් රස කැමරස් පියක් අරන් ඉක්මනින් මෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.